සතේ උත්තරාංක පහ. අබලු මේ ගාන මොකද්ද කියලා? මේකෙන් කියන්නේ මේ LED එක නියම තත්ත්වයෙන් ක්‍රියාත්මක කරන්න පරිපථය සකස් කරගන්න විදියක් ගැන යහන්නේ. ඒතර මේක සන්තෘප්තවත් තවලු තියෙන්නේ. මේ සන්තෘප්ත වෝල්ටේජ් තව කීයක් කියනවද? 0.1 වෝල්ට් කියනවා. VB යගේ කරු දීලා තිනවා අපිට 0.7ක් වෝල්ට් කියලා කියනවා. 0.7ක්. 0.7 වෝල්ට්. ඒතර මෙතන බිඳුව නම් මෙතන 0.7ක් වෝල්ට්. ඊට පස්සේ IC ධාරාව ගලා යන ප්‍රමාණය දීලා තිනවා අපිට මිලි ඇම්පියර් 10ක් කියලා. ඒ කියන්නේ ඩයෝඩින් යන ධාරාව මිලි ඇම්පියර් 10යි. 10 මිලි ඇම්පියර්. ඩයෝඩ් එකේ ওই ධාරාව පැත්තේ ඉඳි මිලි ඇම්පියර් 10යි විභවান্তরේ වෝල්ට් 2යි. 2යි වෝල්ට්. එහෙනම් RC හරහා විභවান্তরේ කීයද? ඒතර VC 0.1යි. තව දෙකක් අඩු වෙනවා ඩයෝඩ් එකට. ඒතර 2.1ක් අඩු වුනම අපිට එනවා එතකොට ඔක්කොම එන්නේ 2.9යි. 2.9 වෝල්ට්. අනේ වෝල්ට් පහක් එන්න බෑනේ මුළු විභවান্তরේ. පහක් එන්න 0.1ක් එනවා VC ට. ඩයෝඩ් එකේ වෝල්ට් 2යි 2.1ක්. ඒතර පහෙන් 2.1ක් ගියාම RC හරහා විභවান্তরේ එන වෝල්ට් 2.9යි. අන්න IC ධාරාව දන්නවා අපි. එහෙම නැත්නම් ඩයෝඩ් එකේ ධාරාව මිලි ඇම්පියර් 10ක් කියන RC බොහොම ලේසියි මොකද ඇයි අපිට P සමාන IR වලින්. මේ කියන්නේ එතකොට 2.9යි. I කියන්නේ මිලි ඇම්පියර් 10යි 10 වැඩි කිරීම 10.3යි. අන්න RC වලන්නේ. RC වලගෙනවා 290ක් ඕම්. එතකොට 0.7ක් ගියාම අන්න මෙතන ඉබේ 1.7යි. එහෙනම් ප්‍රතිරෝධ විභවান্তরේ මෙතන RB වල විභවান্তরේ ගිය 1.7යි. මම මෙන්න මේ ක්ලෝස් පාඩේ තිබ්බ තිතේ අග්‍රේ අයි පල්ලෙන් අග්‍රේ වී බිඳුවයිනේ. ඊට දැයි කියලා අග්‍රේ ඉබේ වැඩි 1.7යි. VP අග්‍රේ ඉබේ B අග්‍රේ ඉබේ 0.7යි. එහෙනම් විභවান্তরේ වෝල්ට් 1ක් එනවා. එහෙනම් අන්න වෝල්ට් 1ක් කියලා අපි දන්නවා. එතකොට මීටාගේ අපි දන්න නිසා අපි ධාරාව ගන්න පුළුවන්. ඒයි වී ආගේ කියක් වෙනවද? අපේ සූත්‍රය මොකක්ද දෙන්නේ? IC බෙදීම IB සමානයි බීටායි කියලා එනවා. IC අපි දන්නවා මිලි ඇම්පියර් 10යි. IB දන්නේ බීටායි කියන්නේ 3යි. එහෙනම් IB වලා ගේනවා. බින්දුව තිබුණා 10 බින්දුව. 10 බින්දුව 3. 0.1 මිලි ඇම්පියර් කියලා. මිලි ඇම්පියර් 0.1 කියලා. දැන් ගන්න අපිට පුළුවන් RB හොයන්න. එයාගේ ධාරාවක් දන්නවා IB ධාරාව. එතකොට ඇත්තට මේ යන්ත්‍රෙ සම්තුත් වෙච්ච පටන් ගත්තවස්තාව වගේ ගන්න. ඒ කියන්නේ අපි ධාරලාභේ සමානයි කියලා ගන්න. නැත්තම් ගන්න විදියක් නැහැ නේද? ධාරලාභේ සමානයි කියන්නේ යන්තම් සම්තුත්ච පටන් ගත්තේ ප්‍රසස්තව.
ප්‍රසස්ත අවස්ථාව ගන්න. ඒ නිසා මොකෝ වෙන්නේ? එහෙනම් අපිට පුළුවන් RB ප්‍රතිරෝධයට V සමාන IR ගන්න. RB ප්‍රතිරෝධය දැම්ම V සමාන IR. V කියන්නේ විභවාන්තරයේ වෝල්ට් එකයි කියලා අපි තරක් කළා. I කියන්නේ දශමයක වැඩි කිරීම 13. RB අන්න RB වල ගේනවා. 10 වැඩි කිරීම 10 වල 3. ඔව්. මේ කියන්නේ කිලෝම් 10. බලමු කිලෝම් 10 කියනවා. එතකොට අපිට උත්තරේ එන්නේ RB කිලෝම් 10යි RC 290යි උත්තර අංක 5. Thank you.